වර්තමානය කතා කරන ලොකුම මාර්තකාවක් බවට පත්වෙන්නේ EPF එකේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් වගේ කාරණාවන් ගැන කතා බහ කරනකොට මේ දේවල් මේ අලුත් දේවල් නෙමෙයි නේද දෙක නෑ මම හරි ඉව වගේ මම කිව්වේ දැන් අර මම ඉස්සෙල්ලාම පෙන්නපු ග්‍රාෆ් එකේ පෙන්නන දෙයක් තමයි ඉස්සර කාලේ ඉඳලම පොලි අනුපාතය මූර්ත පොලි අනුපාතය ඍණවිච අවස්ථා එමට තියෙනවා හරි ඒ ඍණ වෙනවා කියන්නේ ඇතරම හරි ඉස්සෙල්ලා කිව්වා වගේ ඒක ඊපි පොලි තැන්පතු වලටත් බලපානවා ඊපිඑෆ් එකටත් බලපානවා ඊටිඑෆ් එකටත් බලනවා අනිකුත් හැම දෙයකටමත් බලපානවා ඒ කියන්නේ ඇත්තටම දැන් අපි වැඩ කරන ජනතාව හැටියට අපෙන් අපි අපේ සේවක අර්ථ සාධකාරණ මුදලට අපෙන් වැය වෙන මුදල් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ අපි විශ්‍රාම යනකොට අපට යම් කිසි දෙයක් කර ගැනීමට අපේ එතනින් එහාට ජීවත් වීමට හොඳ ජීවිතයක් ගත කිරීමට මේ මුදල් සෑහිවි කියලා. නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ අර මං කිව්වා වගේ මේ පොලිය අනුපාතික ප්‍රතිපත්තිය නිසා ඇත්තටම කියනවා නම් මේ කට්ටියේ තියෙන වත්කම් ඊටාම අහිතකර විදියට පල්ලෙහාට යනවා. ඇත්තම කියනවා නම් දැන් ලංකාව වගේ රටක් මේක දිහා බලන්න ඕනේ අර මම ඉස්සෙල්ලා කිව්වා වෙල්ත් ක්‍රියේෂන් ඒ කියන්නේ ධනෙ ඉපෙීමේ මාර්ගයක් හැටියට ඒක කරන්න ඕනේ. එතකොට ඒකම අපිට පුළුවන් අනිත් රටවල් කරා ඔය සිංගප්පූර කොරියාව වගේ කරා වගේම අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒක අපේ ප්‍රාග්ධන මූලයක් හැටියට. ප්‍රශ්නකාරී තැන් ගොඩක් එදා ඉඳන් අද දක්වාම තියෙනවා කියන කාරණාව මෙතන තවදුරටත් අපිට පැහැදිලි වෙනකොට දැන් මේ EPF ගැටලුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යටත් කිරීම විතරක් නෙවෙයි නේද මේ කියන කාරණාවත් එක්ක අපිට තවදුරටත් පැහැදිලි කරගන්න තියෙන්නේ. මේක එතකොට එතනින් එහාට ගෙපු ප්‍රශ්න ගණනාවකුත් තියෙනවද මේක පැටලිච්ච උල්බලයක් වගේ තත්ත්වයක්ද? දැන් මේ මෙහෙමයි අර ලොකු ටැක්ස් එකක් ආපු ගමන් දානවා කිව්ව ගමන් කටියට මේක ලොකු ප්‍රශ්නයක් හින්දා ඒක දැනුණා. නමුත් මේ කාලාන්තරයක් තිස්සේ EPF එහෙම නැත්නම් බැංකුවල තියෙන තැන්පතු අනික තැන්පතු හැම එකකටම ඍණාත්මක ලෙස මේ පොලි අනුපාතකේ බලපානවා කියන එක කාටවත් දැනුන්නේ නැහැ. මොකද ඒක කාටවත් වැඩි ප්‍රශ්න කරන්නේ නැහැ. ඔය තියෙන එකක් අනිත් එක ලංකාවේ හුඟක් වෙලාවට ওই දූෂිත වැඩ මූලාශ්‍රය වෙන්නේ කොහෙද සල්ලි තියෙන්නේ කියලා. අපි එකක් ලොකුම එකක් තමයි සේවකාර්ථ සාධකාර මුදල. ওই විදිහම තමයි අනිත් ඒවත්. තමන්ගේ තියෙන වත්කම් රජයේ තියෙන දැන් අපි ණය ගන්නේ අපි එක පැත්තකින් ණය ගන්නේ වැඩිපුරම ඉතා ඉහළ පොලි අනුපාතික වලට එකේ කොටසක් අපි යනවා අපි දන්නවා දූෂිත වැඩවලට. අනිත් එක මේ ඔය පොලි අනුපාත ගැන කතා කරනකොට තව දෙයක් මතක් වෙනවා මේ විශේෂයෙන් මම අර ඉස්සෙල්ලා කියපු කතාවට ආපහු ගියොත් අපි මම කියවනේ භාණ්ඩාගාර ලේකම් විශේෂයෙන්ම ජනාධිපතිතුමාත් මුදල් ඇමතිතුමාත් වෙනකොට අර උෂ්ණ ගන්නවා කියලා එක කාලයක් තිබුණා ඔය භාණ්ඩාගාර ලේකම් අපේ සේවක අර්ථ සාධකාර මුදලේ අධිකාරිතුමාට බල කරනවා බැංකු ලංසු තියෙන පොලිය ඊ අනුපාතයකට වඩා 1%ක් අඩුවෙන් තියන්නේ කියලා. එතකොට ඇත්තම කියනවා තවත් එකක් අපල්ලා හැදියා. ඉතින් ඒ වගේ මේ ඊටාම අපි පටු විදිහට හිතපු තමන්ගේ වාසිය ගැන විතරක් හිතපු නිලධාරි මණ්ඩලයක් දේශපාලනිකින් සිටින වාතාවරණයක් තුලයි ඒකේ අර ලිමිට් එකක් නැතුව සීමාවක් නැතුව අපි කරපුවාම ඒක කොම එක ඒක රාශි වෙලා මේ වගේ අර්බුදයකට එන එක අහන්න වැඩක් නෙවෙයි.